සමගින් ජේසු සමිඳුන් ගෙවමු එක විනාඩිය. ස්වාමීන් වහන්සේද දේව වචනය තුළ අපිට ආරාධනා කරනවා පටු දොරටුවෙන් ඇතුළුවන්නට වීරය කරන්නේ කියලා. මොකක්ද මේ පටු දොරටුවෙන් ඇතුළුවන්නට වීරය කරන්න කියන එකේ තේරුම කියලා චුට්ටක් අපි අද මෙනෙහි කරලා බලමු. ස්වාමීන් වහන්සේ අපිට උගන්වපු ඒ ධර්මය තුළ, උන්වහන්සේගේ ජීවිත පූජාව තුළ අපිට පෙන්වපු ඒ ආදරය තුළ අපි දන්නවා ඇත්ත කතා කරන එක, නිහතමානීකම, ගුණගරුක බව, නීතිගරුක බව, මේ දේවල් අපේ ජීවිතය තුළ ජීවත් කරවෙන එක ඇත්තටම අමාරුයි. ඒ නිසා පටු දොරටුවෙන් කතෝලිකයෙක් විදිහට ඇතුළු වෙනවා කියන්නේ මේ දේවල් හරියට කරන එක. පටු දොරටුවෙන් ඇතුළු වෙනකොට ඒක වේදනාකාරී අත්දැකීමක් එනවා. හැමෝම අපිට ආදරය කරන්නේ නැහැ. අපිට හැමෝගෙම හොඳ නම දිනාගෙන ජීවත් වෙන්න බැරුව යනවා. මිනිස්සු අපිට ගරහන්නට, වේදනාව දෙන්නට, අපේ ජීවිතවලට ප්‍රශ්න ගැටලු ඇති කරන්නට පටන් ගන්නවා. හැබැයි ස්වාමින් වහන්සේ අපිට කියනවා ඇත්ත ඇති සැටියෙන් තේරුම් අරගෙන යහපත් දේ තෝරගන්නට කියලා. ඒ නිසා අපේ ජීවිතවල පටු දොරටුව තෝරගෙන ස්වාමින් වහන්සේ ගාවට අපි දිනපතා ලං වෙන්නට උත්සාහ කරමු.